පාලිමේන්තුව රැස් වුණොත් මිනිස් ඝාතනය සිදුවිය හැකි බවකුත් ජනාධිපතිවරයා සඳහන් කරා. ගිය සතියේ පක්ෂනායකින් සමග කතානායකවරයා සාකච්ඡා කරා. එතනදී මෙවැනි ඝාතන පිළිබඳ කිසි අදහසක් ඉදිරිපත් වුණේ නැහැ. ජනාධිපතිවරයා ළඟ මන්ත්‍රී ඝාතන සිදුවිය හැකි බවට තොරතුරු තිබුණා නම් කළ යුතුව තිබුණේ කතානායකවරයාට ඒ බව දැනුම් දීමයි. එවිට පක්ෂනායකින් සමග සාකච්ඡා කර සුදුසු පියවර ගැනීම කතානායකවරයාගේ වගකීමක්. නමුත් ජනාධිපතිවරයා එසේ නොකර අතනොමතික තීරණයක් ගත්තා. රටේ ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය හා සදාචාරය පසකට දමාගත් මේ තීරණය නිසා රට අවුලින් අවුලට පත් වුණා. අපේ රටේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් විනාශ වුණා. ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගරු කරන ජනතාව කැළඹුණා. ජාත්‍යන්තර විශ්වාසය පළුදු වුණා. නමුත් මේ තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා අපි පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීම ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ අලුත් දේශපාලන සංධානයක් ඇතිකර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. අපි අලුත් මුහුණුවරකින් ජනතාව අතරට යනවා. මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා බිඳුනු විශ්වාසය අලි තහවුරු කරන්නට අප ක්‍රියා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් රට හඳුන්වා දෙනවා. ජනතාව ભેද බින්න කිරීමට නොව එකමුතු කිරීමට කැප වෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මූලික නීතිය ශිෂ්ට සම්පන්න බව හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට අපි සූදානම්.